වත්මන් අධිකරණය දේශපාලන බලපෑමෙන් නිදහස් කර ඇතැයි ජනපති පවසයි. ලබන වසරේ ඇමරිකා ඩොලර් බිලියන 28ක අපනයන ඉලක්කයක්. ස්මාර්ට් පදික වෙළඳුන්. මගේ එකම ඉලක්කය තමයි පදික වෙළඳුන් ස්මාර්ට් පදික වෙළඳුන් බවට පත් කරන්න. කුසල් මෙන්ඩිස්ට සති 6ක විවේකයක්. තම රටේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදයේ මෙන්ම අධිකරණයේ ස්වාධීනත්වයේද තහවුරු කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළේ පොළොන්නරුව නව අධිකරණ සංකීර්ණයේ ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක් වෙමින්. මහල් තුලකින් සමන්විත පොළොන්නරුව නව අධිකරණ සංකීර්ණ ඉදිකිරීම වෙනුවෙන් වැය කර ඇති මුදල රුපියල් මිලියන 327ක්. මහා අධිකරණයක්, දිසා අධිකරණයක්, මහේස්ත්‍රාත් අධිකරණයක් සහ සිසු කාර්යාල පහසුකම්, වාහන නැවැත්වීම ඇතුළු අංග සම්පූර්ණ පහසුකම් වලින් මෙම අධිකරණ සංකීර්ණය සමන්විත වනවා. අධිකරණ සංකීර්ණය වෙත පැමිණි ජනාධිපතිතුමා එය ජනතා අයිතියට පත් කළේ සෙත් පිරිත් සජ්ජායනා මතයේ. අනතුරුව පැවති උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ කුමන විවේචන පැවතියද අධිකරණයට දේශපාලන ඇඟිලි ගැසීම් සිදු නොකර ස්වාධීනව කටයුතු කිරීමට තමන්ගේ පාලන කාලය තුළ ඉඩ ලබා දීමට හැකිවීම පිළිබඳ සතුටු වන බවයි. මම ඉතාමත් සතුටු වෙනවා ගෙවි ගිය අවුරුදු 5කට ආසන්න කාලය තුළ මේ රටේ අධිකරණ ශේෂ්ත්‍රයට ශ්‍රේෂ්ඨාධිකරණයේ පටන්ම මා දන්නා පරිදි අපක්ෂපාතීව ස්වාධීනව දේශපාලන ભેදයෙන් තොරව දේශපාලන බලවතුන්ගේ දුරකථන ඇමතුම් වලට සවන් නොදී තීන්දුව తీරන ගැනීමේ නිදහස් පරිසරයක් මම ගොඩනැගුවා. සමාජයේ වශයෙන් තිබෙන විවේචන දෝෂාරෝපණ කොතෙක් තිබුණත් ප්‍රධාන වශයෙන්ම කරන ලද නිදහස ප්‍රජාතන්ත්‍රවාදය අධිකරණයේ ස්වාධීනත්වය පහුගිය අවුරුදු කීපය තුළ සාතිය කරලා තිබෙනවා. ඒ තමයි ජනතාවට අවශ්‍ය වුණේ. ජනාධිපති ධූරය ආරම්භ වෙච්ච දවසේ ඉඳලම විධායක ජනාධිපති ධූරය 978 සිටම ජනාධිපතිවරුන්ට අධිකරණයට බලපෑම් කිරීම සහ අධිකරණයට අනවශ්‍ය ඇඟිලි ගැසීම සහ අධිකරණය සම්බන්ධයෙන් වැරදි තීන්දුව తీරන ගැනීම මට පෙර සිටි සියලුම ජනාධිපතිවරුන්ට ඒ චෝදනාව ඉල්ල වෙලා තියෙනවා. මගේ කාලය තුළ තව නිල කාලය තියෙන්නේ මාස දෙකක් තුනක්. ඒ කාලය තුළ අධිකරණ ශේෂ්ත්‍රයට සිය සේවාවන් කරන්න ඉතාමත්ම විශිෂ්ට පසුබිමක් අපි ගොඩනගලා දුන්නා බලපෑම් වලින් තොරව. ලබන වසර වන විට ඇමරිකා ඩොලර් බිලියන 28ක අපනයන ඉලක්කයක් ඇතිව ක්‍රියා කරන බව අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පවසනවා. අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී මේ බව කියා සිටියා. පාර්ලිමේන්තුවේ වැඩිදුර තොරතුරු ගෙනෙන්නේ එහි සිටින අප නියෝජිත ඖෂධ මහේෂ්. අද දිනේ වාටිය පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න වටේදී මැතිවරණ පාර්ලිමේන්තුව නොවන සිටීම හේතුවෙන් පිළිතුරු ලබා දීමක් සිදු වුණේ නැහැ. මේ පිළිබඳ විපක්ෂයේ ඇති විරෝධතාවය හමුවේ සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරේල මහතා ප්‍රකාශ කර සිටියේ පාර්ලිමේන්තුවේ කටයුතු සඳහා ප්‍රමුඛතාවය ලබා දී කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී ඇති බවයි. ඉන්පසු නැගී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසේ ජයසේකර මහතා විමසා සිටියේ පාස්තු දින ප්‍රහාරයේ ජීවිත හා දේපල හානි සිදු වන ලබා දෙන වන්දි පිළිබඳවයි. එෙහිදී ලක්ෂ්මන් කිරේල මහතා ප්‍රකාශ කර සිටියේ ජීවිත හා දේපල හානි සිදු වූ අය වෙනුවෙන් 95ක් වන්දි ලබා දීමට කටයුතු ලබා දීමට කටයුතු කරන බවත් එක ගමකට එක අපනයන කර්මාන්තයක් යන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවත් අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ප්‍රකාශ කර සිටියා. මේ වෙනුවට පාර්ලිමේන්තුවේ තත්ත්වය ඉදිරිතරතුර ගෙනීමේ බලාපොරොත්තුවෙන් සමුගන්නා මම ඖෂධ ප්‍රියංකර පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට. ස්තුති ඖෂධ තොරතුරු ගෙනීම සම්බන්ධයෙන් බස්නාහිර සබරගමු ඇතුළු පළාත් කිහිපයක වැසිවාර ඇතිවන බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු පළාත තුළ සුළඟේ වේගය විටින් විට 50 කිලෝමීටර 50 දක්වා ඉහළ යා හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
අද දිනේ දිවයිනේ වර්ෂාව ඇතිවීම පිළිබඳ සැලකුවොත් බස්නාහිර සබරගමු සහ මධ්‍යම පළාත්වල වැසිවාර කීපයක් අපේක්ෂා කරනවා. දකුණු සහ වයඹ පළාත්වල සීන් වැසි ඇතිවීමේ හැකියාවද අද දිනේ පවතිනවා. ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක දවස දෙකෙන් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි. උතුරු පළාතේ සුළඟේ වේගය රිදී විට 5 කිලෝමීටර් 50ක් දක්වා වැඩිවීමේ හැකියාවක් පවතිනවා. ගිගරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී එම ප්‍රදේශවල තාවකාලිකව තදසුලන් නැති වෙන්න පුළුවන්. අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පීවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. අද දින දහවල් 12:10ට ඌරගස්මන් හන්දිය, දෙනියාය, පණාමුරේ, ඇඹිලිපිටිය, වැලිවැව, උඩමත්ත සහ ලුණුගම් වෙහෙර යන ප්‍රදේශවලට ඉතා ආසන්නව හිරුමුදුන්ව පවතිනවා. ස්මාර්ට් නගරවලට ගැලපෙන පරිදි ස්මාර්ට් පදික වෙළඳුන් පිරිසක් නිර්මාණය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා පවසනවා. ITN සීතල ඊතල වැඩසටහනට එක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. ගෝඨාභය රාජපක්ෂව පරාජය කරන්න පුළුවන් වුණේ කොටුවේ පේමන්ට් එකේදී විතරයි. අපිට කිසිම දේශපාලන නායකයෙක්ට ධන ගස්සන්න බැරි වුණේ ගෝඨාභය රාජපක්ෂව කොටුවේදී අපි ධන ගැස්සුවා. ධන ගස්සලා ඒ පේමන්ට් එක ක්‍රමානුකූලව ගොඩනැගුවා. ඒකින්ද තමයි මේ පෞගිය අවුරුදු 6 ඇතුළත මේන් ස්ට්‍රීට් එකද, ජම්පටා වීදියේද, ප්‍රින්ස් ස්ට්‍රීට් එකද නැත්නම් ගුණසිංහපුරද ඒ කොහෙවත් මාර්ග තදබදයක් නැතුව වාහන වලින් ගිහිල්ලා අනිකුත් වෙළඳ මධ්‍යස්ථානවලටත් යන්න පුළුවන්කම තියෙන්නේ. මගේ එකම ඉලක්කය තමයි ඒ පදික වෙළඳුන් ස්මාර්ට් පදික වෙළඳුන් බවට පත් කරන්න. පාටලි චම්පි කරනව කමාත්‍යවරයා ස්මාර්ට් සිටි හදනවා නම් ඒ ස්මාර්ට් සිටි එකේ නිව්යෝක්, ටෝකියෝ වගේ නගරවල ඉන්න ස්මාර්ට් පදික වෙළඳුන් ඉන්න ඕනේ. ඊළඟ වසරේ වෙනකොට මේ රටේ සේලයින් බෝතලේ ඉඳන් අත්‍යවශ්‍ය ඖෂධ 80%-82% ප්‍රමාණයක් කර්මාන්ත ශාලා 57ක මේ රට තුල නිෂ්පාදනය වෙනවා. එදාට මේ රටට බිලියන 22ක් ඉතුරු වෙනවා. සරම්ප රෝගය සම්පූර්ණයෙන්ම තුරන් කළ අග්නිදිග ආසියාවේ පස්වන රට ලෙස ශ්‍රී ලංකාව පත්ව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. සංවර්ධිත රටවලටද මෙවැනි සාර්ථකත්වයක් ලබාගත නොහැකි වටපිටාවක ශ්‍රී ලංකාවට මෙම ජයග්‍රහණය ලබාගත හැකි වීම විශේෂත්වයක්. සරම්ප රෝගය සම්පූර්ණයෙන් තුරන් කිරීම පිළිබඳව වන ඇගේම් සහතිකය අමාත්‍ය රාජිත සේනරත්න මහතා වෙත පිරිනැමුණා. ඒ ඉන්දියාවේ නවදිලි නුවර පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියා කලාපයේ 72 සමුළුව අතරතුරදී ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ක්‍රියාත්මක ප්‍රමුඛතා වැඩසටහනක් ලෙස 2014 වසරේ සිට මෙම සරම්ප රෝග මර්ධන වැඩසටහන මෙරටදී ක්‍රියාත්මක කෙරුණා. එහි ප්‍රගතිය පිළිබඳ සලකා බැලීමෙන් අනතුරුවයි ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම ඇගේම සිදු කර ඇත්තේ. මීට පෙරද අවස්ථා රැසකදී මෙරට සෞඛ්‍ය සේවාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගේමට ලක්ව තිබෙනවා. එම සෞඛ්‍ය ව්‍යාපෘතිවල සාර්ථකත්වය මත ලෝක සෞඛ්‍ය සංවිධානයේ පළමු උපසභාපති වශයෙන් අමාත්‍ය රාජිත සේනරත්න මහතා තීරීපත් වුණා. මේ අතර සංවර්ධිත රටවල සරම්ප රෝගය වර්ධනය වීමේ වැඩි ප්‍රවණතාවක් දක්ින්නට ලැබෙනවා. නව ශ්‍රීලන්තයේ සරම්ප රෝගීන් සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බවයි එරට සෞඛ්‍ය අංශය පෙන්වා දෙන්නේ. ප්‍රතිඵලදායී හා ආරක්ෂිත වීම සඳහා එන්නත් ලබාගත හැකිවද පසුගිය වසරවල සංවර්ධිත රටවල සරම්ප රෝගීන්ගේ වර්ධනය වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබුණා. රටේ දියුණුව වෙනුවෙන් මැති ඇමතිවරුන්ට නිදහසේ ක්‍රියාත්මක විය හැකි පරිසරයක් අග්‍රාමාත්‍යවරයා නිර්මාණය කර ඇති බව ජාතික සේවක සංගමය පවසනවා. එක්සත් ජාතික පක්ෂය නිසි වේලාවට තීරණ ගන්නා පක්ෂයක් බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එම සංගමයේ නියෝජිතයින් පෙන්වා දුන්නේ. හොඳට මතක තියාගන්න, ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ යුගයෙන් පස්සේ මේ 2015 පස්සේ තමයි ඇමතිවරුන්ට තමන්ගේ භූමිකාවක් ඉටු කරන්න පුළුවන් වුණේ. වෛද්‍ය ශ්‍රේෂ්ඨයට සෞඛ්‍ය ඇමතිට පුළුවන් දෙයක් කරන්න ඉඩ හැරියා. ඉඩම් ඇමතිට ඉඩම් කටයුතු කරන්න දුන්නා. අධ්‍යාපනයට අධ්‍යාපනය කරන්න දුන්නා. නිවාස ඇමතිවරු නිවාසෙට ගැතුරන් හදන්න ඉඩ දුන්නා. මුදල් ඇමතිවරු තමන්ගේ කාර්යභාරය කරන්න දුන්නා. දින 100 පුළුවන් තරම් සහන දුන්නා. හැබැයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා පිටිපස්සෙන් ඉඳගෙන මේ දේ නිවැරදිව කළමනා කරලා නායකනල්ල එක කෙරුවා. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කියන කතාව වලට නෙමෙයි. අපිට අතීතයේ මතකයි, අපිව බලගන්න පෝය මතකයි, අපි නගපු විනමකට පයින් ගහන්න ලෑස්ති නැහැ. UMP කාර්යය හැමෙවු නෙමෙයි. 2005 මම තමයි ගමට සතිත් රටර රනිල් කියලා ඩාමු UMP න් අපේක්ෂකයා කියලා. එහෙම පිළි අපි අදත් ඉන්නේ UMP පිළේ. අපේ නායක කුරුවල් වෙලා නැහැ. ඊයේ මහින්ද රාජපක්ෂ මැතිතුමා වෘත්ති සමිති කැඳවලා කියනවා, මම මේ රටේ වැඩ කරන ජනතාවට ඉතාමත් ඉහළින් පහසුකම් දුන්නා. මොනවද දීපු පහසුකම? රුපියල් 2500ක් වැඩ කරනවා කියලා පොරොන්දු වෙලා ඒක ඉෂ්ට සිද්ධ කරේ නැහැ. වැඩ කරන ජනතාවට රුපියල් 10000කින් වැඩි ගල්ලා රුපියල් 2500කින් රජයේ සේවකයන්ට වැඩි කරේ මේ වර්තමාන රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ආණ්ඩුව.
ඒක අපි නිර්භයව කියන්න ඕනේ. තවත් අවුරුදු 50ක් ගියත් මහින්ද රාජපක්ෂවත් වෙන කිසි කෙනෙකුට ගෝඨාභය රාජපක්ෂවත් රුපියල් 10,000කින් වැඩි පෙඩි කරන්න බෑ. අපි දන්නවා ගෝඨාභය රාජපක්ෂව පත් කරා අද ජනප්‍රියත්වයට මොකද උනේ කියලා. අනුර කුමාර දිසානායක පත් කරා දන්නවද කවුරුවක්වත් අනුර කුමාර දිසානායක ජනාධිපති අපේක්ෂකයද කියලා? නෑ. එන්න 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 පිරියනවා. මේක නිවැරදි වෙලාවට හොඳ පීක් ටයිම් එකේ තමයි ජනාධිපති අපේක්ෂකයා නම් කරන්නේ. ඒක එක්සත් ජාතික පක්ෂයේ කලාව. එක්සත් ජාතික පක්ෂයේ වෙලාවට කලාවට වැඩ කරන පක්ෂයක්. සබරගමු මහසමන් දේවාලයේ වාර්ෂික පෙරහැර මංගල්‍යය ඊයේ ආරම්භ කෙරුණා. පළමු කුඹල් පෙරහැර ඊයේ වීථි සංචාරය කෙරෙන අතර එය නැරඹීමට විශාල පිරිසක් එක්ව සිටියා. සමන් දෙවි පුදවරුණ 2019 පෙරහැර මංගල්‍යයේ පසුගිය 31 වනදා කප් සිටවීමෙන් ආරම්භ වුණා. කුඹල් පෙරහැර ඊයේ ආරම්භ වූ අතර එය ලබන 8 වනදා දක්වා පැවැත්වීමටයි කටයුතු යොදා තිබෙන්නේ. ඇසළ පෙරහැර මංගල්‍යයේ වීදි පෙරහැර ලබන 9 වනදා ආරම්භ වන අතර එය 13 වනදා දක්වා පැවැත්වීමෙන් අනතුරුවයි රන්දෝලි මහ පෙරහැර පැවැත්වෙන්නේ. ලබන 14 වනදා දිය කැපීමේ මංගල්‍යයෙන් අනතුරුව පැවැත්වෙන දහවල් පෙරහැරින් පසු පෙරහැර මංගල්‍යය නිමාවට පත්වනවා. මෙවර පෙරහැර මංගල්‍යයට බැතිබර මාධ්‍ය දායකත්වය ලබා දෙන්නේ ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයයි. දක්ෂිණ අධිවේගී මාර්ගය හා කටුනායක අධිවේගී මාර්ගය සම්බන්ධ කිරීම ලබන මස 15 වනදා ආරම්භ කෙරෙන බව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහල් රංජන් මහතා පවසනවා. වටරවුම් මාර්ගයට ගියොත් එහෙම කඩවත සිට කෙරවල පිටිය දක්වා වන කිලෝමීටර් 10ක වගේ ප්‍රමාණය ලහිලහියේ ඉවර වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඒකත් ඔක්තෝබර් මාසේ 15 වෙනිදාට විතර මහ ජනතාව අයිතිරපවර. මේක වැදගත්කමක් තියෙනවා. කඩවත සිට කෙරවල පිටිය දක්වා කියලා කියන්නේ අපේ දක්ෂිණ අංශයට ඉදුණු අධිවේගී මාර්ගය කුණායක වන්තොටුපළ අධිවේගී මාර්ගයට යාවෙනවා. ඒ යාවීමෙන් විශාල වශයෙන් කොළඹ නගරයට පැමිණෙන වාහන අඩු වෙන්න පුළුවන්. මොකද පානදුරේට යන්න ඕන නම්, කොරණට යන්න ඕන නම් කොළඹට නැවිත් අධිවේගී මාර්ගයේ දිගේ අටුනායකින් වෙන අධිවේගී මාර්ගයේ දිගේ ඇවිල්ලා ඊට පස්සේ කොළඹට නැවිත් යන්න හැකියාව තියෙනවා. බොහොම සුවිශේෂ වූ කාර්යයක් ඒක. මොකද පහුගිය කාලයේ ඉගෙනගත්ත පාඩම් ප්‍රයෝග කරගෙන මහ ජනතාවට ගම් අතුර පිරිහැරයක් නොවන විදිහට අවශ්‍ය තැන්වලදී උස්සූ මාර්ග වශයෙන් ගොඩනගලා තියෙනවා. ඒක හින්දා කිසිම බයක් නැතුව මහ ජනතාවට මේ මාර්ගයේ ප්‍රයෝජන ගන්න පුළුවන් වෙනවා. රත්නපුර කහවත්ත ප්‍රදේශයේ දුෂ්කර මාර්ග කිහිපයක් සංවර්ධනය කෙරෙනවා. ගම්පෙරළිය දෙවැන්ත සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඒ සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 113ක්. ඒ ඇතුළු තවත් සංවර්ධන පුවත් කිහිපයක් දැන්. කහවත්ත ග්‍රාම නිලධාරී වසම් 21ක ව්‍යාපෘති 176ක කටයුතු ආරම්භ කර තිබෙනවා. ගම්පරලිය සංවර්ධන සංග්‍රාමය යටතේ කහවත්ත ප්‍රදේශයේ මාර්ග සංවර්ධන වැඩසටහන් 115ක පමණ කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් කර ඇති බව කහවත්ත ප්‍රාදේශීය ලේකම් ගයානි කරුණාරත් මහත්මිය පවසනවා. රුපියල් 160ක වියදමින් ඉදිකළ බණ්ඩාරවෙල මහනගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ජනතා අයිතියට පැවරුණා. ඒ ඌව පළාත ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මහල් දෙකකින් යුක්තව මෙම ගොඩනැගිල්ල ඉදිකර ඇත්තේ සියලු පහසුකම් සහිතවයි. මේ අතර ගම්පෙරළිය වැඩසටහනටදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ අඩු ආදායම් ලාභී පවුල් සඳහා සෙවිලි තහඩු ලබා දීමේ වැඩසටහනක් අමාත්‍ය චන්ද්‍රාණී බණ්ඩාර මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙනවා. පවුල් 23ක් වෙත මෙහිදී සෙවිලි තහඩු ලබා දුන් අතර ඒ සඳහා වැය කළ මුදල රුපියල් 120ක්. උතුරු දුම්රිය මාර්ගයේ 10 වනිය සඳහා නව දුම්රිය දෙකක් අද එක් කෙරෙනවා. එහි එක් දුම්රියක් වන සීදේවි දුම්රිය කොළඹ කොටුවේ සිට කන්කසන්තුරේ දක්වා 10 වනිය කෙරෙන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. අද දින හවස 3:55ට වවුනියාව බලා මීට පෙර ධාවනයේ දුම්රිය අපි කංකසන්තුරේ දක්වා දීර්ඝ කරලා තියෙනවා. මේ දුම්රිය සඳහා දුම්රිය සාමාන්‍ය අධිකාරිතුමා විසින් ශ්‍රීදේවි ශීඝ්‍රගාමී දුම්රිය ලෙස නම යොදා තියෙනවා. ඊට අමතරව මෙම දුම්රිය නවතම S13 වගේ බලවේග කටල දෙකකින් සමන්විතයි. ඒ නිසා මගින්ට විශාල පහසුවක් ලැබෙයි. මම හිතනවා යාපනයේට නව දුම්රියක් එක්වීම තුළින් ජනතාවට විශාල පහසුවක් ලැබෙයි. සංචාරක ක්ෂේත්‍රයේ කණ්ඩායම් 25ක් සඳහා වාර්ෂිකව නිකුත් කරන බලපත්‍ර ලබා දීමේ එක් දින සේවාවක් අද සිට ක්‍රියාත්මකයි. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියයි මේ ක්‍රියාවට නංවන්නේ. අලුත් ව්‍යායාමක් අපි මේ ක්‍රමය තුළ ඇති කෙරුවා. වාර්ෂික බලපත්‍ර ලබා ගැනීම එක් දිනකදී නිකුත් කිරීමට වැඩපිළිවෙලක් සකස් කිරීම. ඒකේ පියවරවල සඳහන් කරලා තියෙනවා. උදේ ඇවිල්ලා බාර දෙන්න ඕන, ගෙවන්න ඕන තියෙන මුදල් එදා දවසේම ගෙවන්න ඕන. තුරට තැවිලා ලයිසන් කරගෙන යන්න පුළුවන්. ඈත පළාත්වල මේ ලයිසන් ලබා ගන්න ඌමනා මෙහෙ දවස් 3-4 රැස්තිය අදිනවා තියෙනවා කියලා මට පැමිණිලි ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි මේ ක්‍රමවේදය ඇතුල් කරුවේ එක දවසෙම
බලපත්‍රය අරගෙන යන්න පුළුවන් විදියට. මේ සෑම සේවාවකම තහවුරු කරන ලද ප්‍රමිතිය තවදුරටත් පවත්වාගෙන යන්නේද යන්න පිළිබඳව ප්‍රායෝගිකව පරීක්ෂාවක් කිරීමෙන් අනතුරුව තමයි ඒ සඳහා වාර්ෂික බලපත්‍රය නිකුත් කරන්නේ. සෑම සේවාවක්ම වසරකට වතාවක් බලපත්‍රය අලුත් කළ යුතු වෙනවා. වැඩ කරන ඕනෑම දිනයකදී පෙරවරු 10ට පෙර අප වෙත ලැබෙන අයදුම්පත් සඳහා 3:30-4 කාලත් අතරේදී එම බලපත්‍රය නිකුත් කිරීමට අපි සූදානම්ව සිටිනවා. මේ සේවාව ලබා ගැනීමට අපේක්ෂිත ඕනෑම කෙනෙකුට අන්තර්ජාලය මගින් හා පුවත්පත් මගින් අපි උපදෙස් ලබා දී තියෙන ආකාරයට අදාළ අයදුම්පත ඒ අදාළ ලිපිලේඛනත් සමග භාර දිය යුතු වෙනවා. බලපත්‍ර අලුත් කිරීමේ ගාස්තු රජයේ බදු මුදලුත් මුදලින් ගෙවිය යුතු වෙනවා. දැන් පුවත් කිහිපයක් කෙටියේ. අම්පාර අල් රයාත් විදුහලේ ගොඩනැගිල්ලක් ඉදිකිරීම වෙනුවෙන් ජපානය ඇමරිකා ඩොලර් 88,890 මුදලක් ලබා දී තිබෙනවා. බිම් මට්ටමේ මානව ආරක්ෂණය සඳහා වන ජපානයේ ආධාර ව්‍යාපෘති යටතේ මේ සිදු කරන්නේ. මේ සඳහා ගිවිසුම් අත්සන් තැබීම කොළඹ ජපාන තානාපති නිලවසේදී සිදු කෙරුණා. ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිරා සුගියම් සහ වාසස්ථාන හා සම්පත් සංවර්ධනය පිළිබඳ ආයතනයේ සභාපති AKM ශාප්තින්යන මහත්තුරුන් මේ සඳහා එක්ව සිටියා. බලංගොඩ ජෛලානි ජාතික පාසලේ නව විදුහල්පති AMM රිෂාඩ් මහතා පිළිගැනීමේ උත්සවයක් පැවැත්වුණා. පාසලේ අධ්‍යාපනය වෙනුවෙන් එකමුතු වෙමු යන මෙයින් විදුහල් ආදි ශිෂ්‍ය සංගමය මේ සංවිධානය කර තිබුණේ. දීර්ඝ කාලයක සිට විදුහල්පති රේකු නොමැති වීම හේතුවෙන් අපහසුතාවට පත්ව සිටි සිසු දරුවන් නව විදුහල්පතිවරයා පිළිගැනීම සඳහා මහත් උද්‍යෝගයෙන් එක්ව සිටියා. ප්‍රධාන දේශනී සිදු කළේ ආචාර්ය රෞප් සයින් මහතායි. විදුහල් ආචාර්ය මණ්ඩලයේ ආදි ශිෂ්‍යයන් ඇතුළු පිරිසක් ඊට එක්ුණා. මොරටුව විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දීප වැතුණා. ඒ කුලපති KKW පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් ඉංජිනේරු වාස්තු විද්‍යා පරිගණක විද්‍යා ඇතුළු විශේෂ ක්ෂේත්‍ර ගණනාවක් යටතේ උපාධිධාරීන් 525 දෙනෙකු මෙහිදී උපාධිය පිරිනැමුණා. විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. මහනුවර දිස්ත්‍රික් මාතෙවිදින්ගේ සංගමය සංවිධානය කළ ධර්මදේශනාවක් පූජා පිටිය දොළපිහිල්ල ගොඩහේන ජ්‍යෙෂ්ඨ පුරවැසි නිවහනේදී පැවැත්ුණා. සිරි සමාධි බෞද්ධ මධ්‍යස්ථාන අධිපති පූජ්‍ය ගොඩහේනේ ජනානන්ද ස්වාමින් වහන්සේ මෙහි ධර්මදේශනය සිදු කළේ. සියලුම නේවාසික මවුරුන් සඳහා තේපැන් සංග්‍රහයක්ද පැවැත්ුණා. මහනුවර දිස්ත්‍රික් මාතෙවිදින්ගේ සංගමයේ සමාජිකින් පිරිසක් ඊට එක්ුණා. සමස්ත ලංකා සංස්කෘතික පදනම සංවිධානය කරන ස්වර්ණසිංහ ගෞරව සම්මාන උරෙල බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැතුණා. දිවිනපුරා ප්‍රජා සත්කාරක සේවා ඉටු කරන ව්‍යාපාරිකයින් කලාකරුවන් වෛද්‍යවරුන් සහ ත්‍රිවිධ අමුතා නිලධාරීන් ඇගයීමට ලක් කරමින් මෙම සම්මාන පිරිනැමෙනවා. ස්වර්ණසිංහ සම්මාන 9ක් සහ කුසලතා සම්මාන 67ක් මෙහිදී පිරිනැමුණා. ඒ සමගින් දිවා පුවත් අවසන් වනවා. ඔබට සුබ දවසක්. www.itnnews.lk